එතකොට අපිට දීලා තියෙනවා දැන් මේ මේ අවුරුද්දේ 2021 ඒ ලෙවල් පේපර් එක ගත්තාම ඒකෙත් මෙන්න මේ වගේ ඊට වඩා චුට්ටක් ලොකුයි හරි ගේට් එකක් එහෙම නැත්නම් මේ වගේ සර්කිට් එකක් දීලා ඒකට අදාළව තමයි ප්‍රශ්න දීලා තියෙන්නේ 2018 19 අවුරුදු දෙකේදී දීලා තිබුණේ සිදුවීමක් තියෙනවා මොකක්ද සිදුවීමක් දෙලා සිදුවීම ඇසුරෙන් සර්කිට් එක අඳින්න 2020 සහ 21 අවුරුදු දෙකේ කොවිඩ් එක කතන්දරත් එක්ක ළමයින්ට පොඩක් ලේසි වෙන්න හින්දා මේ වගේ සර්කිට් එකක් තියලා ඒක ඇතුලෙන් තමයි ප්‍රශ්න දීලා තිබුණේ. ඇත්තටම මේක හරි පහසුයි ළමයින්ට උත්තර ගන්න. අර අවිනිශ්චිතභාවයක් නැහැ. දැන් සිදුවීමකින් අපි හිතලා ගත්තනම් සමහර ලාවට ඒකේ අවිනිශ්චිතභාවයක් එන්න පුළුවන්. මේකේ අවිනිශ්චිතභාවයක් නැහැ අපිට පිළිතුර ෂුවර්. හරි. construct the truth table for the output of z. z ප්‍රතිදානිය සඳහා සත්‍යතාව වගුව අඳින්න කියලා කියනවා. හරි. එතකොට මේකේ සත්‍යතාව වගුව අඳිනකොට අපිට දීලා තියෙන ABC කියලා ඉන්පුට්ස් දීලා තියෙනවා ඊට අමතරව අවුට්පුට් එක වෙන්නේ ඉසේ. අපි එතකොට අන්න ඒ දේවල් වලට අදාළව තමයි මේක අනිවාර්යයෙන්ම. හරි. එතනදී අපි මම ගන්නම් දැනට ෆොටෝ ටිකක් ගන්නවා. right. අපි ගත්තොත් එහෙම A ඊට පස්සේ B संपूर्ण इनपुट बिंदु हतराई बिंदु देखाई, एके देखाई, इधर से आये बिंदु देखाई, एके देखाई आदि वाचे, इधर पास में तेरा बिंदु आये, एकाई, बिंदु आये, एकाई, बिंदु आये, एकाई, बिंदु आये, इधर पास से मैं अभी तो इना कॉलम्स भी का आंदोलन करना है, अभी तो मैं हम तो नहीं मैंने इनपुट टेकिंग ठीक है ने गेट टेकिंग एलियट ना आउटपुट टेक देना करना है मैं तो ना ए बार මෙතන තියෙන්නේ b bar එහෙනම් අපිට ඊළඟට මෙතන අඳින්න වෙන්නේ a bar ඊට පස්සේ b bar තනි තනිව bar තියෙනවා ගන්න. ඊට පස්සේ මෙතන c bar මෙතන ඉන්නවා. එහෙනම් c bar ගන්න. ඊට පස්සේ අපිට මෙන්න මෙතන එනවා a bar .b bar කියන output එක. එතකොට අපි ඊළඟට ගන්න මේක a bar dot b bar කියන. ඊට පස්සේ a bar dot b bar එක මෙතන c bar එනවා මේ පැත්තට. එතකොට a bar dot b bar මෙතන තියෙන o gate එකක් කියනම් plus c bar. ඔන්නම තමයි අවසාන output එක එන්නේ. එහෙනම් අපි බලමු මේ ටික පුරවන්න. a bar කොහොමද වෙන්නේ? a බින්දු වේව හතරක් තිනකොට ඒ බා වල ඉන්නේ එකේව හතරක් පල්ලයට. ඊට පස්සේ ඒ වල මෙතන එකේව හතරක් තිනකොට මෙතෙන්ට එන්නේ බින්දු වේව හතරක්. ඊට පස්සේ බී බා වල 1 1 02 ආපහු 1 1 02. මෙතන එක පැහැදිලිද කියලා. ඊට පස්සේ සී බා වල එන්නේ 1 බින්දුව මෙයා බින්දුව නම් මෙතන 1. මෙයා 1 නම් මෙතන බින්දුව. මේ විදිහට ගන්න. හරි. එක බිංදුව එක බිංදුව එක බිංදුව ඊළඟ මෙතන a bar dot b bar ඒ කියන්නේ මේ a bar සහ b bar ගේ end එක මෙතන මේ දෙන්නම එක තියෙන නිසා මෙතෙන්ට එක එනවා මෙතනත් මේ දෙන්නගේ එක තියෙන නිසා a bar b bar ගේ මෙතන එක එනවා මෙතන බිංදුව 1 බිංදුව නිසා බිංදුව මෙතන 1 බිංදුව නිසා බිංදුව බිංදුව 1 නිසා බිංදුව බිංදුව 1 නිසා බිංදුව end එකෙන් බිංදුව 1 නිසා බිංදුව බිංදුව නිසා බිංදුව මෙතන තියෙනවා ඊළඟට අපි දෙන්නේ a bar dot b bar කියන කෙනාගේ මේ c bar කියන එක එකෙන් මෙන්න මේ තීරු දෙකේ o එක මේ a bar b bar සමග c bar වල o එක. එතකොට මෙතන මෙන්න මේ කොලම්ස් එක දිහා බලන්න දෙන්නකින් එක්කෙනෙක් හරි එක ඉන්නවා නම් අවුට්පුට් එක එක වෙනවා. හරිද? ඔන්න ඕක තමයි අවසාන
ප්‍රතිඵලය අවසාන ප්‍රතිඵල හරිද පැහැදිලි නේද right ඊට පස්සේ අපි කියනවා derive the SOP expression for the z z වලට SOP එක ලියන්න කියලා කියනවා එතකොට SOP එක ලියනකොට අපි ගමු SOP සමානයි SOP එක ලියන්න නම් අපි මෙන්න මේ වගේ min terms ලියාගෙන ඉන්න මේ එකට අදාළව min term එක මේ එකට අදාළව min term එක මෙතනින් a bar b bar c bar දැන් මෙතන a bar b bar c මෙතන a bar b c bar හරිද ඊට පස්සේ ආයි මෙතන නැහැ මෙතෙන්ට එනවා a 1 එනම් a b bar c bar මෙතන නැහැ මෙතන a b c bar මෙතන නැහැ right එහෙනම් a ටික අරගෙන අපි sop එක ලියමු a bar b bar c bar plus a bar b bar c plus a b bar a bar b c bar plus a b bar c bar plus a b c bar හරිද පැහැදිලි නේද ඊට පස්සේ අපිට කියනවා simplify the sop expression with boolean theorem එහෙම නැත්නම් බූලියන් ප්‍රකාශනය සුළු කරන්නලු හරි පානෝ බූලියන් ප්‍රමේය භාවිතයෙන් මේ ප්‍රකාශනය සුළු කරන්න sop එක සුළු කරන්න simplify the boolean expression using boolean law හරි එතන මෙතන තියෙන 2 4 5ක් තියෙන ප්‍රකාශන පහක් තියෙනවා අපිට පුළුවන් මෙතනදී මේ දෙන්න පොදුවේ එළියට ගන්න පුළුවන් a bar b bar ඉන්නවා ඊට පස්සේ මෙයාවයි එළියට ගන්න පුළුවන් එතන පොදුවේ පොදුවයි ඉන්නවා හරි අපි බලමු කොම කීපයක් තියෙනවා මේක හරි එතන අපි මෙතනින් එළියට ගන්නවා SOP එක සමානයි a bar b bar එළියට ගන්නවා එතන මෙතන c bar plus c කියලා තිබුණා ඊට පස්සේ ඊළඟින් අපි ගන්නේ මෙන්න මේ දෙන්නව මේ දෙන්නගෙන් b c bar එළියට ගත්තාම a bar plus a ඉදිරිය වෙනවා ඊට අමතරව a b bar c bar ඉතින් මෙතනින් a bar b bar plus b c bar plus a b bar c bar හරි මෙතනින් a bar b bar තුනක් මෙතනින් a b bar c by 2 හරි මේක ක්‍රමයක් හරිද දැන් මේකෙන් අපි දන්නවා අවසාන ප්‍රකාශනය මොකක්ද එන්න ඕනේ කියලා අපි දැනගෙන ඉන්නවා හරිද right ඊට පස්සේ අපිට මොකවද සුළු කරන්න පුළුවන් අපිට පුළුවන් මෙතනින් c bar එළියට ගන්න පුළුවන් නේද එතකොට a bar b bar plus දැන් c bar එළියට ගත්තාම b plus a b by 2 එතකොට මෙතනින් a bar b bar plus c bar සමගින් මෙතනට වෙනවා
b plus b plus a के लिए तरह में तरीके ना वहाँ a बार c बार प्लस करने हैं तो नेते पता नहीं तेरे हाँ सर सर पहले निकलने चाहिए a बार b बार नहीं a बार b बार एक का मित्र निकल गया ना b c बार प्लस a c बार सत्यता वगुव भाविता කාණෝ සිටීම අඳින්න කියලා කියනවා දැන් අපිට කාණෝ සිටීමින් බලා ගන්න පුළුවන් අපි මේ හදපේක මේ අවසාන සුළු කිරීම හරිද වැරදිද කියන එක හරි එතකොට අපි කාණෝ සිටීමක් අඳිනවා මේකට කාණෝ සිටීම මේ පැත්තට ගමු මේ පැත්තේ අපි AB දානවා උඩ මේ පැත්තේ C දානවා ඒතර බිඳුවයි බිඳුව බිඳුවයි 1 1යි 1 1යි බිඳුව මේ පැත්තේ බිඳුවයි 1 එතකොට කාණු මැප්පෙකට දාන්න ඕනේ මෙතන තියෙනවා A බා B බා C බා කියන්නේ බිඳුවයි බිඳුවයි බිඳුව ඒ බිඳුවයි බිඳුව බිඳුව කියන්නේ මෙතන A බා B බා C A බා B බා C කියන්නේ බිඳුවයි බිඳුවයි 1 යන a බා b c බා කියන්නේ බිඳුවයි 1යි බිඳුව. බිඳුවයි 1යි බිඳුව. දැන් තිනවා a b බා c බා 1යි බිඳුවයි බිඳුව. 1යි බිඳුවයි බිඳුව. ඊළඟ අනිත් එක තියෙනවා 1යි 1යි බිඳුව. ඔන්න ඔබේ. හරි. ආයතන ඉතුරු දෙක බිඳුව. ඉතල කාණු මැප් එක සුළු කරාම අපිට පේනවා කාණු මැප් එකේ එන මෙහෙම ගෲප් එකක් ගන්න පුළුවන් මේ හතරේ ගෲප් එකක් වෙනවා ඊට අමතරව මෙන්න මෙහෙම ගෲප් එකක් වෙනවා හරි එතකොට ගෲප් දෙකයි නෙන්නේ නේද එතන මේ ගෲප් දෙකෙන් මෙයාගේ කොහොමද එන්නේ මේ ගෲප් එකට එන්නේ මේ එකේව දෙකට අදාළව a සහ b දෙන්නගේ බිඳුව බිඳුව ඉන්නවා එහෙනම් මෙතන එන්නේ a බා b බා මේ ගෲප් එකේ මේ හතරක් තියෙනකොට මේ උඩ හතරම වෙනස් වෙනවා මේකව තියෙන්නේ මේක විතරයි c බා විතරයි එහෙනම් මේ ගෲප් එකෙන් එන්නේ c බා විතරයි හරිද එතකොට z වලට එන්නේ a බා b බා ප්ලස් c බා කියලා. හරි. ඒක තමයි එන්නේ. ඒතර එහෙනම් මෙන්න මේකේ තව මේක තව දුරටත් මේක සුළු වෙන්න ඕන. තේරෙනවද? ඒතර මේකේ මේ තියෙන කොටස් වලට අදාළව අපිට පොදු අය කවුරුත් නැහැ සුළු කරන්න. තේරෙනවද? මේ අපි සුළු කරගෙන ආපු විදිය එතකොට වැරදි. හරිද? එතන සුළු කරගෙන ආපු විදිය වැරදි. පහක් තියෙනවා. පද පහක් තියෙනවා. එතකොට මෙහෙම සුළු කරගෙන ආවොත් අපි නවතිනවා මෙන්න මෙතන. මීට වඩා මේක සුළු කරන්න බැහැ නේද මෙතන නේද? මෙන්න මෙතනින් නවතින්න පුළුවන් නම් දීපා ගත්තා මෙතන ඉතුරු වෙනවා නේද? හරි. එතකොට අපිට වෙන ක්‍රමයකට යන්න ඕන. හරි මම කියන්නේ ක්‍රම කීපයක් තියෙනවා කියලා. එතකොට මතක තියාගන්න කාණෝ මැප් එකෙන් අපිට හඳුනගන්න පුළුවන් මේ उपरीम तत्व उपरीम तत्व का उत्तर
අපිට මෙන්න මෙහෙම වැඩක් කරන්න වෙනවා. එහෙනම් මම මේ ටික වෙනම පැත්තකට දාන්න ඈ. හරි. දැන් බලන්න මේකේ අපිට දෙන්න දෙන්න වෙන් කරලා ඉවත් කරන්න කලින් මෙතන මේ හැම ප්‍රකාශනයකම ඉන්නවා සීබා. මෙතන විතරක් සී ඉන්නවා මේ හැම එකේම සීබා ඉන්නවා. එහෙනම් එතකොට අපි මොකද කරන්නේ මෙන්න මෙයාව ඩබල් කරමු. හරි. එයාව ඩබල් කරාම මෙන්න මෙහෙම එනවා. ඒවා බීවා සීබා වුනේ දිද්දි ඒවා බීවා සී ප්ලස් මෙන්න මෙයාව නැවත මම මෙතෙන්ට දානවා ඩබල් කරලා. ඒවා सीबा सीबा प्लस मितनिंग इन्नवा ए बा बी सीबा प्लस ए बी बा सीबा प्लस ए बी सी अरे दें इधर बस मैं पाले भी नहीं देखना कहीं ए बी ये लिया था ये तो बट ए बा बी बा मितनिंग ये लिए दे रहा C bar plus C इतने हुए ना ये लगे था ना मैं पदे हाथरे में C bar किए ने को बोल दूँ ऐसा पदे हाथरे में C bar लिए रखा लतु आराम था इधर उधर मितने इतने हुए ना वाह A bar B bar plus A bar B plus A B bar plus A B then. अरे दर? हाँ. इधर बस से मेथना में C bar plus C शुरू ना इधर बस से मेथना इधर हुए ना? A bar किया नहीं कर. C bar इधर मेथना इन ना? लोग वाला ना ऐसा ले. मैं पता देखा आपने नया बता? A bar इली ना करना बोलो. එතකොට එතනින් b bar plus b ඉතුරු වෙනවා මේ දෙන්නගෙන් අපිට එලියට ගන්න පුළුවන් ඒව ඒව එලියට ගත්තා මෙතන b bar plus b ඉතුරු වෙනවා දැන් එළියේ ඉන්නවා a bar b bar plus c bar මෙතන මෙතන ඉන්නවා a bar මෙතන b bar plus b කියන්නේ එකයිනේ ආ එතන එකම ලියන්නේ plus මෙතන a ඉන්නවා b bar plus b නැවත එකයි හරිද ආ එතකොට මේ වරහන ඇතුලේ අපි බලන්න ඊළඟ පේරිය a bar b bar plus c bar වරහන ඇතුලේ a bar plus a කියන්නේ නැවත එකයි ආ එතකොට අවසාන උත්තරේ එනවා A bar, B bar, plus C bar. एक तो हमारे इधर है। हरी दर? ये तो बड़ा मतलब दिया अगर ना अपने हमारे लिए ना इतना कम है क्या पर क्या करते? तो मैं ठीक है कि समाहरण वाला वाला भी मेरे डबल कर लगा ना वन। नहीं हाँ ये तो बड़ा अभी बलान मोड़े में जरा कावड़े डबल कर दे लेते हैं एक ही किया तो इतना मुकाबला अरे C bar किया ना के ना प හරිද එතකොට අපිට ඒ හතරක් දැන් මෙතනදී අපිට මෙතන කරන්නේ නැති එකක් මේ අපිට පද හතරක පොදු වෙච්ච එකක් එළියට ගන්න පුළුවන් එහෙනම් මෙතන මේක විශේෂ අවස්ථාවක් ඔය වගේ එකින් එක වෙනස් වේවා ඉන්න පුළුවන් ඒක තමයි අපි කියන්නේ ඉස්තිරියක් කියලා මේ ගණන් මේක වර්ගවල ගණන් හදාගන්න ගියාම පේපර් එක දැන් මෙච්චර කාලයකට මේක මම හදුවේ ප්‍රශ්න අපේ ටර්ම් ටෙස්ට් එකට හරි මේකට තව මේකට වඩා වෙනස්කම් දෙන්න පුළුවන් හදන්න උත්තරේ ගන්න නමුත් අපි අර කලින් කරපු දේ අපි මුලින්ම පොදු වෙච්ච ක්‍රමයට ගියාම මගකින් නවතිනවා. එතකොට බූලියානු නීති වලින් සිදු කරන්නේ අපි මතක තියාගන්න. අපිට එන උත්තරේ අවසන් දැන්. ඔයගොල්ලෝ දැකලා ඇති. ඔයගොල්ලෝ කරානේ මේ ලොජික් ගේට් එන්ට්‍රි කියන එක. නේද? ඒක ඒක දකින්න ඇති. අපිට දීලා තියෙන 2021 බලවලා 2021 දී දීලා තියෙනවා මේ most simplified answer එක හොයන්න.
කියන්නේ වඩාත්ම සුළු කරලා උත්තරේ හොයන්න කියලා. ඒතර උත්තර පහක් දීලා තියෙනවා. ඒ දීලා තියෙන උත්තර පහෙන් උත්තර හතරක්ම සුළු වෙනකොට ඒ හතරමැදි බියවරවල කොහොම හරි උත්තර හතරක් හරි. එකයි වැරදි. හැබැයි ඒ තෝරන උත්තර හතරෙන් වඩාත්ම සුළු වෙච්ච උත්තරේ තමයි තෝරන්නේ. අපි දක්ෂ වෙන්න සුළු කරගෙන යනකොට අපිට හතරමැදි හම් වෙනවා. ඉතින් අපි එකපාරක් සුළු කරපු ගමන් එන උත්තරේ උත්තර පහ හතර තියෙනවා දැක ගමන් ඩෝම් ගාලා ඒක දෙවියෝ ගහලා ගියොත් ඉතින් මොකද ඒගොල්ලෝ අහන්නේ මොස්ට් සිම්ප්ලිෆයි. මේ කියන්නේ මේ වඩාත්ම සුළු ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ තව තව පියවර ඔස්සේ ගිහින් සුළු කරලා බලන්න. ඒ සඳහා නීති පිළිවන් දෙනවා අදින්ම වැදගත්. හරි. එතන පානෝසිතියෙන් භාවිතයෙන් අපිට පුළුවන් මේක තහවුරු කරගන්න. හරි. එහෙනම් බලන්න මේකේ නීති සුදු කරපු විදිය සහ කාමෘත්‍යීමේ සුදු කරන ලද ප්‍රමේය ඔයගලන්ට අවශ්‍ය දේවල් තියෙනවා නම් ඔන්න සටහන් කරගන්න ආපු විදිය. ලියාගෙන ඉවරන කට්ටිය අතොස්සත්. हरिद හරිද මෙන්න ඔසේ ලියනවද ලියා ගන්න පුළුවන්නේ හරි ඊට පස්සේ අපිට කියනවා පස්වෙනි එකේදී කේමප් භාවිතයෙන් සරලකර POS ප්‍රකාශනය ලබා ගන්න හරි ඔගොල්ලෝ කියලා ඉවර නැති කට්ටිය තියාගන්න ඕන. ඊමෙත් ගැඳ ගන්න. ඉතින් ආසෙක මේ තියෙන එකම ඒකම මතකද මේක ලියනකොට අර ඉදෙට් කියන එක දාන්න ඕනේ. චෙන්නයි ඔය KMAP එකේ structure එකක් එකම විදිහකට පුරුදු වෙන්නේ එක එක ක්‍රම පාවිච්චි කරන්න එපා. ඔයගලගේ ඉස්කෝලේ කියලා දෙන ක්‍රමේ මම කියලා දෙන ක්‍රමකට වඩා වෙනස් නැහැ.
ඒක පොඩ්ඩක් මට කියන්න. එතකොට මම බලලා හද ගැටලුව කියලා ඒක පැහැදිලි කරා. ස්කෝල් ටීචර්ගෙන් අහන්න යන්න එපා මේ අපිට කියලා දුන්නේ මේවයි ක්ලාස් එකේ එහෙම කියලා. සමහර ටීචර්ස් ලව් ගන්න නෑ, රත්නාවලී මිස්සෙන් ලව් ගන්න නෑ. ඔලිගොස්සේගේ චාම්ලි මිස්සෙන් ලව් ගන්න. දන්නයි ඉතින් අවුලක් නැහැ. ඒක බලලා අපිට කතා බහ කරලා මේවා කරගත්තා. හරි. මේක මෙලොස්. දැන් Kmap එකට POS method එකට Kmap එක කරන්න ගියත් ඉතින් මොනවාද truth table එකේ සත්‍යතාවකෙන් දාන්න ටික මේමම තමයි. මේ පිළිවෙලම තමයි. ওই ටිකම තමයි යන්නේ. වෙනසකට තියෙන්නේ POS method එකේදී අපි මේ පස්වෙනි එක අපි group කරන්නේ බිඳුවේ. හරි. එචරයි වෙනස කරන්නේ. එහෙනම් අපි group කරනවා බිඳුවේ එකක් මෙන්න මෙහෙම. අනිත් එක මෙන්න මෙහෙම. අනෝ. හරි. එතකොට මෙයාගේ මෙන්න මේ මෙයාගේ group එකේ කොහොමද එන්නේ? මෙන්න මේ බිඳු දෙකට අදාළව මෙයාගේ a1 මේ බිඳුවට අදාළව a1. එහෙනම් a වෙනස් වෙලා නැහැ. POS එකට නිසා a1 තියෙන නිසා අපි a බා කියලායි දාන්නේ. හරිද? ඊළඟට මේ මේ බිඳුවට අදාළව b1 මේ බිඳුවට අදාළව b බිඳුව b වෙනස් වෙලා b වතේ දියා. එහෙනම් මේ බිඳු දෙකට අදාළවම c වල තියෙන 1 ඒ නිසා අපි c ව සී බා කියලා ලියනවා. හැබැයි මැද ලියන්නේ එකතු කිරීම. ඊට පස්සේ මෙයාගේ එතකොට මෙයාගේ මේ බිඳු දෙකට අදාළව a මේ බලන්න මෙයාගේ a බිඳුවයි මේ බිඳුවට අදාළව a1යි a වෙනස් වෙලා ඒ ගන්න බෑ මේ බිඳුවට අදාළව b1යි මේ බිඳුවට අදාළව b1යි b වෙනස් වෙලා නැහැ නමුත් එක තියෙන නිසා අපි b වල බා කියලා ගන්නෙ මේ බිඳු දෙකට අදාළව c වල තියෙන එක c වෙනස් වෙලා නැහැ එහෙනම් අපිට ගන්නෙ c බා කියලා හරි එතකොට මේකේ pos එක කොහොමද එන්නේ z සමානයි a bar plus c bar dot b bar plus c bar ඔන්න pos එක හරි pos එක හැම කොහොම ආවද ඊට පස්සේ අයවැයේ කී කියනවා නෝද්වාර පමණක් භාවිතයේ සරල කර SOP ප්‍රකාශනය සඳහා තාර්කික පරිපථයක් සාධාරණයි. Right. Using only then only no gates. මම මේකේ ප්‍රශ්නේ වෙනස් කරලා දොතරන්න කියන්නේ. නෑනේ. වෙනස් කරේ නෑ මොනවත් නේද? මොකද මගේ අදහස තිබුණේ මේක මේ POS එකට no gates දාලා අඳින්න කියන්නේ. නමුත් ඒක printing mistake එකක් SOP වැදගත් නේද? මම ඉස්කෝලේ යන දෙනකොට ඒක වෙනස් කරා. ඔතන වෙනස් කරේ නෑනේ. Right. අපි එනම් බලමු. SOP එක කියන්නේ මෙන්න මේ උඩ තියෙන එක. මේකට තමයි අපි no gate පාවිච්චි කරලා අඳින්න යන්නේ. හරි. ගන්න එක මේ පැත්ත.
වෙනි එක. ඉසෙට් සමානයි A bar B bar plus C bar. No gates වලින් මේක අඳින්න නම් අපිට සිම්ප්ලිෆයි කරන්න වෙනවා නේ. අර ඇඳලා කපන්න නැතුව අපි කපලා අඳින්න නේද? හරි. එහෙනම් අපි මොකද කරන්න වෙනස? ඉස්සල්ලාම A bar B bar plus C bar අපි දානවා bar දෙකක්. bar දෙකක් දා. දාලා ඉවරලා අපි ඇතුලේ bar එක සුළු කරනවා. මේක ඩොට් වෙනවා. මෙන්න මෙහෙම කැඩෙනවා. ඊට අමතරව එළියේ දින bar එක ඔහොම තියෙනවා. ඊට පස්සේ අපි මේ ඇතුලේ bar එක නැවත වාරයක් සුළු කරන්න වෙනවා. නේද? SOP එකක් no වලින් අදිනවා නම් මෝගන් එකමාරක් දාන්න වෙනවා. එකමාරක් නෙවෙයි මෝගන් තුන් පාරක් දාන්න වෙනවා. එකපාරක් දැම්ම දැන් මේ දෙවෙනි පාර දාන්න යන්නේ. එතකොට A + B වෙනවා. මේ තිබිච්ච බා මෙතන මැද්දට ඩොට් එක ප්ලස් වෙනවා. මෙතන මේ සම්පූර්ණ පාර එක කැඩෙනවාම දෙකකට. මෙතන මෙහෙම තියෙනවා. දැන් මෙයාගේ අවුලක් නැහැ. පාරකට පාරක් කැපිලා ගියා. හොඳ ෆුල් පාර එකක්. එතකොට Z සමානයි A + B ඩොට් T වල හරිද? ආ දැන් මේකට මෝගන් එකපාරක් දැම්ම නම් හරි. දැන් මෝගන් දෙපාරක් දැම්මා. දැන් මේ ඉදිරියලා දෙන බාරකට තව පාරක් මෝගන් දාන. එතකොට මොකද වෙන්නේ බලන්න. A A + B වලට බාර එක කැඩෙනවා. මෙතන ප්ලස් වෙනවා. C වලට බාර එක හරිද? ආ දැන් අපිට අඳින ලේසි අපි ගන්නවා A මෙතන A + B බාර එක කියන්නේ කෙලින්ම no එක. ඊළඟට C බාර කියන එක තියෙනවා. C බාර අපි ගන්නවා තනි no එකකින් මේ not එක අඳින්න පුළුවන් කියලා. ඊට පස්සේ මැද තියෙන plus එක. plus එක නිසා අපිට plus එක පින්නඳ ගන්න no gates දෙකක් තාස වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ නා එකක් මෙහෙම දැම්මා අනිත් එක ඔන්නෝම ගිහිල්ලා යුනිවර්සල් ගේට්ස් නේද සර්වත්ව ද්වාර මෙන්න මෙතන Z දල අවුට්පුට් එක හරිද ඔක හන්දේ ඔක ඇවිල්ලා තියෙන මිනිස්සු නේද කුලිත ඒකල දන්නවද දැන් මේ මේක මම හිතන්නේ කියලා දුන්නා මේ SOP එකක් නෝවලින් අදිනවා නම් මෝගන් දාන්න වෙනවා දුප්පාර ඇතුලේ බාර එකට දෙපාරක් දාලා එළිය බාර එකට එකපාරක් දාන්න. SOP එක NAND වලින් අදිනවා නම් ඇතුලේ බාර එකට එකපාරක් හොගන්න නම් මම ඇති. හරිද? තියෝනි එක හරිද? right. ඊට පස්සේ අරණි හරිද? right. එහෙනම් ඔන්න හදාගන්න. විනාඩි 3ක් තියෙනවා කට ගාලා හදාගන්න බලන්න. Thank you.
හරි නේද? ඒතර ඔය ඒ ලොජික් එක සත්‍ය. අර ප්‍රශ්න නම් ඔය දැන් ගන්න. ඔන්න ඇත්තටම ඔන්න ඒක නෝ හරි.